මේ ලෝකයේම මහත් බියකට කම්පණයකට පත් කරලා තියෙන කොරෝනා වෛරසය පිළිබඳව අපේ රටේ ජනතාවටත් විදේශවල සිටින අයටත් යම් අදහසක් ප්‍රකාශ කරමු කියන එකයි එතුමාගේ ඉල්ලීම වුණේ. කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී යන වෛරසයක්. දැනට ඒ වෛරසයේ පැතිරී යාමෙන් සිදුවෙච්ච මරණ සංඛ්‍යාව, රෝගීන් සංඛ්‍යාව විශාල ප්‍රමාණයක් බව ලැබෙන වාර්තාවලින් පැහැදිලිව පේනවා. කොරෝනා වෛරසය විශේෂයෙන් චීනය මුල් කරගෙන ආරම්භ වෙච්ච බවයි පේන්නේ. ප්‍රධාන වශයෙන් කැම්බීම් බලපාලා තියෙනවා මේ වෛරසය ආරම්භ වීමටත්, වෛරසය වඩ වඩාත් පැතිරීමටත් හේතු වෙලා තියෙනවා ආහාර. අපි දන්නවා අපිට වඩා වෙනස් ආහාර ප්‍රමාණයක් ගන්න චීන ජනතාව. අපේ රටට ඇහිල්ලා ඉන්නකොටත් ඔවුන් ඒ ආහාරවලට රුචි කරනවා. කොහොමුණත් අපි හිතන්නේවත් නැති මහා සර්පයෝ, නාගයෝ, පොළොංගු, බල්ලෝ, වලල්ලු මේ සියලුම දේවල් ආහාරයට ගැනීමට ඔවුන් නැඹුරු වෙලා තියෙනවා. මන්ද නැ කොයි කාලේ චීනයට මේක පුරුදු වුණාද කියලා. චීන කාලයක් බෞද්ධ රටක්. පසු ඒ තත්ත්වය වෙනස් වෙලා ඔවුන්ගේ කැම්බීම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා එය ඔවුන්ගේ රටේ විශාල පරිහානියට හේතුවන වැඩපිළිවෙලක් අනුගමනය කරලා තියෙන දැනටත් ඒකයි. ඉතින් මේ කොරෝනා වෛරසයත් ඒ කැම්බීම් වලින් ආරම්භ වෙච්ච එකක් වශයෙන් යොවුන් දක්වන්නේ. කොහොම වුණත් මෙය චීනය විතරක් නෙවෙයි, අද රටවල් ගණනාවක් කරා ශීඝ්‍රයෙන් පැතිරී ගිහිල්ලා ඒ රටවල් වල ජනතාව ඒවට ගොදුරු වෙලා, අපේ ශ්‍රී ලාංකිකයනුත් සෑහෙන ප්‍රමාණයක් භීතියට පත් වෙලා ඉන්න. මොකද අධ්‍යාපනය සඳහා ගිය දරුවන් චීනයට, අනිත් රටවලින් පැමිණි අධ්‍යාපනය සඳහා පැමිණි දරුවන් විශාල වශයෙන් බියට පත් වෙලා සිටිනවා මේ කොරෝනා වෛරසයේ හේතු කොටගෙන. මරණ සංඛ්‍යාවත් මං හිතනවා 700 ගානක් විතර දැනට සිදුවෙලා තියෙන බවයි වාර්තාවලින් සඳහන් වන්නේ. ශීඝ්‍ර පැතිරීමක් සිදුවනවා. මේක තවත් ශීඝ්‍රයෙන් පැතිරෙයි කියන තරමට හිතෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපේ රටේ ජනතාවට විශේෂයෙන් කල්පනා කළ යුතු කාරණා රාශියක් තියෙනවා. දරුවන් නිරාහාරව පාසල් ලැබීමේ ප්‍රශ්නේ බරපතලයි අද ලංකාවේ. ඉස්සර ලස්සනට අම්ම කෙනෙක් දේ කෑම ටික නැත්තම් හීල් බත් ටික හරි හදලා ලස්සනට දෙනවා ළරුවන්ට කන්න. ඒක කාලයි ළමයි පිටත් වෙලා යන්නේ අධ්‍යාපනය සඳහා. අද මේ තත්ත්වය වෙනස් වෙලා නිරාහාරව සමහර වෙලට ගිහිල්ලා මගදී ආපන ශාලාවකින් කඩේකින් කොහෙත්ම නොගැලපෙන දෙයක් සමහර විට ඒ දරුවන් ආහාරයට ගන්නවා. ඉතින් මේවා රෝගකාරක හේතු. මේ වෛරස ඇතුල් වෙන්න ප්‍රධාන හේතු වෙන්න පුළුවන් සමහර විට. දැන් මේ චීනේ මේ වෛරසය ඇතුල් වීමට හේතු කාරණා ගැන හිතනකොට අපට පේනවා ඒ කාරණා. ඒ නිසා මේ ගැන අපි මහත්සේ කම්පණයට පත් වෙලා සිටින්නේ. අපේ රටේ දරුවන් ගැන විතරක් නෙවෙයි ලෝකයේම මේ පිළිබඳව බරපතල හානියට පත්වෙච්ච රටවල් ගැන, ජීවිත හානි ගැන අප්‍රමාණව අපි කනගාටු වෙනවා. ඒ වගේම තවදුරටත් මෙය පැතිරී යන එක වළක්වා ගැනීමට හැම උත්සාහයක්ම ගත යුතුව තියෙනවා. ඒකයි විශේෂයෙන් මේ වගේ සාකච්ඡාවක් අපි ආරම්භ කරන්න තීරණය කළේ. අපේ
අතිගරු කාදිනල්තුමා මේ ගැන දැක්ව උනන්දුව ගැන මගේ පෞද්ගලික ආශිර්වාදය තුමාට පිරිනමනවා. මේ හදිසිය නමුත් මෙහෙම සාකච්ඡාවක් කළ යුතුයි කිය. අපි මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ විශේෂාකාරයෙන් මේ ළඟදී ඉඳලා මෙයේ පෙරේදා ඉඳලා මේ ආරම්භ වෙලා තියෙන තත්වයට අපි ආගමික නායකයන් හැටියට අපි කරන්නේ මොන යෝජනාද කියන එක පිළිබඳව සහ මොකක්ද අපිට කරන්න පුළුවන් දේ කියන්නේ ඒ පිළිබඳව යම් කිසි අදහස් උදහස් කීපයක් බෙදා ගන්නයි. ඉතින් පළමුවෙන්ම මම කනගාටු වෙනවා මේ අවාසනාවන්ත තත්වය චීනයේදී බිහි වෙලා ඒක ලෝකයේ හැම තැනම වගේ දැන් පැතිරෙමින් පවතින එක පිළිබඳව අපි ඇත්තෙන්ම කනගාටු වෙනවා. මේක අනවශ්‍ය ප්‍රශ්නයක්. කෙසේ වෙතත් දැන් අපිට තියෙන්නේ ඒක හරියටම පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමයි. අපි ස්තුතිවන්ත වෙනවා රජයට මේ පිළිබඳව දැනටමත් විවිධ පියවර ගනිමින් සිටින බව පේනවා. ඒ පිළිබඳ විශේෂ කමිටු පිහිටුවලා ඒ වගේම විශේෂ වැඩසටහන් සංවිධානය කරලා ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල හොඳින් කරගෙන යනවා. ඒක ඉතා වැදගත්. එය තවත් ශක්තිමත්ව කරගෙන යාම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රමාණයට වඩා බය වෙන්න යන්න එපයි කියලා. මොකද මේ වගේ ව්‍යසනයන් මීට කලිනුත් ඇති වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ බුද්ධිමත්ව මේක පාලනය කර ගැනීමට සෑම දෙනාගේම දායකත්වය ලබා දීමයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පුරවැසියෝ සියලු දෙනාම ජාති ආගම් ભેද ඒවා මොනවාක්වත් බලන්නේ නැතුව මේ වෙලාවේ රටේ සියලු දෙනාගේම උන්නතිය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඕනෑම දෙයක් තියෙනවා නම් ඒ හැමදේම කරන්න ඉදිරිපත් වෙන්න කියලා. විශේෂයෙන්ම අපිට දැනුම් දීලා තියෙනවා දැන් මේ වෛරසයෙන් ආසාදිත වෙච්ච එක කාන්තාවක් ඉන්නවා කියලා. ඒ තැනැත්තීට දැන් ප්‍රතිකාර කරමින් සිටිනවා කියලා. ඉතින් ඒ තැනැත්තී සංචාරයකට පැමිණ ලංකාවේ කීප පළකට ගිය නිසා අනිවාර්යයෙන්ම එයා සමග යම් ආකාරයක ගනුදෙනුවක් කරපු කීප දෙනෙක් ඇති, ලාංකිකයොත් ඇති. ඉතින් ඒ අයව මේ කවුද මොකද්ද කොහොමද කියලා බලලා ඒ අයටත් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නම් ප්‍රතිකාර කිරීම තුළින් මේක ඊට වඩා ව්‍යාප්ත වීම වළක්වා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේ වෙලාවේදී අපි රට වෙනුවෙන් හිතලා එහෙම දෙයකට අපි එහෙම කෙනෙක් සමග සම්බන්ධතාවයක් යම්කිසි කතා කිරීමක් කතා බහ කිරීමක් ඒ වගේ එහෙම නැත්නම් ළඟින් ඇසුරු කිරීමක් සිදු වුණා නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ තත්වයෙන් තමන්ව ඒ රෝගේ බෝ නොවීමේ ආකාරයට පරිස්සම් වෙන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒක අපේ රට වෙනුවෙන් සිදුවිය යුතු වගකීමක් යුතුකමක් අපි හැමෝගේම. ඒ වගේම මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පාසල් යන ළමයින් පිළිබඳව. ඒ වගේම පාසල්වල අධ්‍යක්ෂක ඒ වගේම ප්‍රධානාචාර්යවරුන්ගෙන් ප්‍රධානාචාරීන්ගෙන් මේ දරුවන්ව මේ ලෙඩ රෝගයේ ඉක්මනට බෝ වෙන්න පුළුවන් තැනක් තමයි පාසල. ඒ නිසා පාසල තුල ළමයින්ව පරිස්සම් කරන්නට කටයුතු කරන්න කියලා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට කියලා තියෙනවා මේ මුඛවාඩම් සමග ගමන් කිරීම වඩා හොඳයි කියලා. ඉතින් මම හිතන්නේ අපි ඒක කළ යුතුයි. දැන් මුඛවාඩම් මදි වෙලා තියෙනවා කියලා මම දැක්කා අද උදේ පත්‍රයේ දාලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒවා ලැබෙන්න සලස්වයි කියලා අපේ පුරවැසියන්ට. එතකොට ඒ මුඛවාඩම් පැළඳීම තුළින් මේක ප්‍රසාරණය වීමේ தත්ත්වය අපිට අවම කරගන්නට අපිට පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල බොහෝ සෙනග ඉන්න තැන්වල විශේෂ වැඩසටහන් තියෙනවා නම් අපි ටික කාලයකට ඒක නතර කළොත් වඩා හොඳයි. එතකොට මේ රෝගය අනිත් අයට පැතිරීමේ අවදානම අඩු කරගන්න පුළුවන් වෙනවා. ආගමික නායකයන් වශයෙන් අපි ඉල්ලීමක් කරනවා සියලුම අපේ
අතිපූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේලාට සහ අනිකුත් ආගමික නායකයන්ට තමන්ගේ ආගමික වතාවත් සහ පිළිවෙත් සංවිධානය කරලා මේ ව්‍යසනයෙන් අපේ රට බේරගන්න කියලා පින් අනුමෝදන් කරන්න, එහෙම නැත්නම් යාඥා කරන්න, ඒ වගේ දේවල් වල කටයුතු සංවිධානය කරන්න කියලා මේ ව්‍යසනය පැතිරෙන්නේ නැතුව ඔතනින්ම අවසන් වෙන්නට කටයුතු සලස්වන්න කියලා. මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනිකුත් සංවිධාන මේ පිළිබඳව කටයුතු කරනවා ඇති ජාත්‍යන්තර මට්ටමින්. අපි ලංකාවට මේ රෝගය පැතිරීමේ අවශ්‍යතාව අඩු කරගත යුතුයි. ඒ වගේම මේ චීනය තුළ අධ්‍යාපනය ලබන දරුවන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ගැන අපි රජයට ස්තුතිවන්ත වෙනවා. ඒ වැඩපිළිවෙල ඒ විදිහටම ශක්තිමත්ව කරගෙන යන තත්ත්වයකට එන්න මේ අවස්ථාවේ වැදගත් වෙනවා. ඒ මොකද ඒ අයට නැවත යන්නට තරම් වාතාවරණයක් ඒ රටේ ජනිත වෙන තුරු අපේ මව් රටට එන්නට තියෙන කැමැත්ත ඒ ඇයට අපි උදව් කළ යුතුයි. මේ සියලුම ඉල්ලීම් අපි කරන්නේ ආගමික නායකයන් හැටියටයි. මම ඉල්ලීමක් කරනවා අපේ උත්තරීතර මහානායක හාමුදුරුවෝ කිව්වා වගේ අපි පුළුවන් තරම් මේ தත්ත්වය පාලනය කරගන්න අපේ දායකත්වයේ ආගමික නායකයන්ගේ දායකත්වයේ ලබා දෙමු කියලා යෝජනා කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා.